පාරිභෝගික හැටියට අද සතසර ගියොත් සතසේ බඩු නෑ ගොඩක් තැන්වල ඒ සැපයීම දෙන්න බැරි දැන් තියෙන දැන් ලංකා සතස තත්ත්වාරක්ෂණ අංශයෙන් පාරිභෝගික අධිකාරිය ලුණු කැටයට ගහලා තියෙන නීතියේ ඉඳගෙන කවුද සප්ලයර් විකුණන්න පුළුවන් ගාන MRP එක නිෂ්පාදිත දිනේ best before එක expiry date එක මේ සියල්ල follow කරන්න නැතුව අපි මිලදී ගන්න නෑ දැන් අපේ 446ම අවශ්‍ය තොගාපිලා සතුව තියෙනවා දැන් බිත්තර ගත්තොත් අද දවසේ 116ක් විකුණලා තියෙනවා ඒ බිත්තර 116 නොතිබ්බන මේ වෙලඳ පොලේ අද බිත්තරේ ගන්නේ 75ක් එතන මෙතන ප්‍රශ්නේ අපි මේ ආයතන සියල්ල මේ විධිමත් එක වැඩපිළිවෙලක එක දිගට අවුරුදු 5ක් 3ක් යන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳනවා අමාත්‍යවරයාටත් මටත් අපේ අධ්‍යක්ෂ මණ්ඩලයටත් ඒ කාල පරිච්ඡේදයේ තිබුණොත් අපි ඒක කරනවා කරොත් මේක විසඳනවා වෙළඳපළේ ඇසුරුම් කරපු භාණ්ඩ හැම හේකම උපරිම සිල්ලර මිල නිෂ්පාදන කාණ්ඩංකයේ කල් විකුත්තර දිනය ඊට පස්සේ මේවා නැමැත ඇසුරුම් කළා නම් ඒ දිනය වරහෝ පරිමාව නිෂ්පාදකයාගේ තොරතුරු එහෙම නැත්නම් ආනයන කරුගේ තොරතුරු මේ සියල්ලම තියෙනවා මේ තොරතුරු ඇවිල්ලා තියෙන්නේ නිකන් නෙමෙයි පාරිභෝගික කටයුතු ප්‍රධාන අධිකාරියේ ගැස විශාල වෙළඳ පොලක් අපේ ආයතනයේ තියෙන මිනිස් ශ්‍රමයත් එක්ක අපි කල්පනා කරලා බලද්දී අපිට මේ උත්සව සමයකදී වගේ මුළු ඔක්කොම කල්පනා කරන එක පොඩ්ඩක් අමාරුයි ඒත් අපි දිගින් දිගටම වැටලීම් කරලා ඒ වෙළෙන්දන්ට නීතියේ රාමුවත වලට ගේනවා අපි හැමදාම. ඇත්තටම දැන් ඔබතුමාලට මේ වෙළඳ පොළ ආර්ථිකයත් එක්ක ඔබතුමාලට කොහොමද මේ ඇත්තටම පුළුවන්කමක් තියෙනවද රාජ්‍ය ආයතනයකට මේ මිල පාලනය කරන්න. නීති රීතිත් එක්ක ගිහිල්ලා දැඩිව මේ ක්‍රියාත්මක කරන්න ඇත්තටම පුළුවන්කමක් තියෙනවද? අපිට මිල පාලනය සම්බන්ධයෙන් නම් ඇත්තටම ලොකු දෙයක් කරන්න බෑනේ. බෑ. මිනිස්සු කියන්නේ මේක අපි මුකුත් කරන්නේ නැහැ කියලානේ. අපි දැන් කරනවා ඇත්තටම. දැනෙලා නැහැ. දැනෙලා නැහැ මිනිස්සුන්ට. ඒක තමයි. සාමාන්‍ය මිනිස්සු ඇත්තටම මේක පාරිභෝගික අධ්‍යාපනය කියලා එකක් තියෙනවා. අධ්‍යාපනය කියන එක වැඩි ලබලා නැහැ. දැන් තමයි පොඩ පොඩ මිනිස්සු ඒ වගේ දේවල් ඉගෙන ගන්න. ඔබතුමා විත්තරේ නිෂ්පාදන වියදම කියන්න පුළුවන් ඔබතුමාට. පුළුවන් කියන්න. ඔව්. ඔබතුමාට පාරරාත්තරේ නිෂ්පාදන වියදම කියන්න බැරියයි. සාමාන්‍ය රුපියල් 100ක් විතර වෙනවා වියදම පාංගෙඩියක. 450 පාංගෙඩියක් හදනකොට. මම ගන්න උදාහරණයට මම පාන් හදලා දැන් මගේ ෂෝරූම් එකේ මම විකුණන මට එනවා 130. ඒකන ඔබතුමාට රුපියල් 30ක ලාභයක් තියෙනවා. 30ක ලාභයක් තියෙනවා පාංගෙඩිය. අද වෙනකොට පිටි කිලෝ එකක් ලංකාවට ගේනවා නම් රුපියල් 45ක ටැක්ස් එකක් ගන්නවා රජයට. හැබැයි ලංකාවේ දේශීය නිෂ්පාදන සමාගම් දෙකක් තියෙනවා. මේ සමාගම් දෙකට තියෙන්නේ රුපියල් 13යි. අද වෙනකොට ලෝක වෙළඳපොළ පිටි කිලෝ එක රුපියල් 116යි වෙන්නේ. ලංකාවට ගේන්න පුළුවන් කියන්නේ 120 දෙන්න පුළුවන්. මේ ටැක්ස් එක නැත්තම්. ඒකයි මම කිව්වේ මේකට අපිට මැදිහත් වෙන්න බෑ. රජය තමයි මේකට මැදිහත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කියන්න ඕනේ දේශීය නිෂ්පාදනයකට පිටි සමාගම් දෙක තිරිඟු ඇට ගේන්නේ. ඇට නැව් පිටින් ගේන්නේ. කෙලින්ම ඇට නැව ගෙනල්ලා ෆැක්ටරියට ගහලා කෙලින්ම අඹරන. ඒතකොට ඒක විශාල කොස්ටි අඩු වෙන කොස්ටින්. දැන් අපි එහෙම නැතුව අපි සාමාන්‍යයෙන් පිටි මිටි පිටින් කන්ටේනර් වලින් ගේනකොට විශාල වියදමක් දරනවා. ඒතකොට වියදම වැඩි. ඒ ගෙනල්ලත් අද වෙනකොට ටැක්ස් එක නැත්තම් රුපියල් 120 විකුණන්න පුළුවන්. මම අහන්නේ අපේ රටේ මේ තිරිඟු ඇට නැව් පිටින් ගෙනල්ලා සියලු පහසුකම් ලබාගෙන අපිට දෙන්නේ 185යි 200යි පිටි කිලෝ එක. අපිට මේ ටැක්ස් එක නැත්තම් 120ට මේ පිටි කිලෝ එක අපිට ගන්න පුළුවන්. මිල අඩු කරන්න පුළුවන් මේ සියලු දේවල් වල මේක රජයේ මැදිහත් වෙන්න ඕන කියලා.